ක්‍රබ්බසන්තව හැදුවේ කවුද? ක්‍රබ්බසන්තව හැදුවේ මහින්ද රාජපක්ෂ. ඔක ක්‍රබ්බසන්ත කියන එක යන්නේ මේ ගෝටත් එක්ක හිතවත්කමක් තිබ්බ කර්නල් කෙනෙක්. එයා PST එක ආරක්ෂක තිබ්බ, ආරක්ෂක මාත්‍යන්ට සම්බන්ධයි. මෙයා එයාපෝර්ට් එකේ ඉඳලා එද්දී මූ එයා යන වාහනයට එයාගේ ස්පොට් එකට වෙට්ටුවක් දානවා ක්‍රබ්බසන්ත. ඊට පස්සේ මූ උස්සනවා. හරි, මූ උස්සලා දවසක් තියාගෙන ඉන්නවා. ඊට පස්සේ මූ හොයලා බලද්දී මූ එතනින් තමයි මූ මහින්ද රාජපක්ෂව අඳුරාගත්තේ. ඒ කියන්නේ ඒ ආරක්ෂක අමාත්‍යාංශයේ යුද්ධ කාලේ නේ මේක වෙලා. ඒ කාලේ මූ වෙට්ටුවක් දාගෙන ගියන් පස්සේ මූ ඒ වෙට්ටුව දාන්නෙත් ඇවිල්ලා ඒ අවශ්‍ය කරන කනෙක්ෂන් එක හදාගන්න. මුගේ හැටි හිතාමතාම. ඔව්. දැන් මූ ඇවිල්ලා අර මේ කවුද මේ අමුණුගමගේ මේ සහෝදරයෙක් එක්ක නයිට් ක්ලබ් එකේ පැටලෙන්නේ. ඒ ඇවිල්ලා මුගේ හැටි ඇවිල්ලා. කැරෝක වසන්ත කියලා කිව්වේ ඇයි? ලබ්බසන්ත වගේම කැරෝක වසන්ත කියලා. කැරෝක වසන්නේ ඇත්තටම මොකට කියන්න ඕන ඇවිල්ලා මේ මේ බඩු පොට්ට වසන්ත කියලා. මේ මම කියන්නේ බඩු පොට්ට වසන්ත කියලානේ. මේ මූ එතකොට මේ මෙතනින්දි තමයි මහින්ද රාජපක්ෂ ගාවට යන්නේ. ඒ කියන්නේ මේ මේක ආව ඉස්සුවෙන් පස්සේ කවුද මේ කියලා බැලුවෙන් පස්සේ ඇවිල්ලා මේ මොකෙක්වත් දන්නේ නැති එකෙක් ඇවිල්ලා බෝරිල්ලක් අගට අවුලවා ගත්ත එකෙක්. ඊට පස්සේ එතනින් තමයි මූ ඇවිල්ලා මහින්දව අල්ලගන්නේ. අනිකර ඇවිල්ලා මූ බොරු ඇවිද්දවන ලොකු ටෝක් දෙනවා. මහින්ද එතනින් මූට මොන හරි දෙයක් කරන්න පුළුවන් කියලා. හරි, ඒක පොරක් කියලා. එතනින් තමයි මූ ඇවිල්ලා පටන් ගන්නේ. ඒතර එතනින් පටන් ගත්තට මේ වසන්තර ගහන්නේ කවුද? ඔව්, ඊට පස්සේ මම මේ කියන්නේ දැන් මූ මහින්ද රාජපක්ෂ මූට කොච්චර මූට ඇවිල්ලා අනුග්‍රහය දක්වාද මූ හැදුවද කියනවා. අය හෙව්වේ ඒකනේ. කවුද හැදුවේ කියලානේ. ගෝඨාභය ජනාධිපති වෙච්ච ගමම්ම STF ටීම් එකක් යවෝ මෙයා රෙස් කරන්න. STF ASP මලරත්නගෙන් ටීම් එකක් යවනවා. හරි, එතකොට මුගේ අහු වෙනවා ඇවිල්ලා. රිපීටර් ගන් එකයි රිවෝල්වර් එකයි ඔය පෙරද ගෑනිගේ බෑග් එකේ තිබිලා වෙච්ච රිවෝල්වර් එකයි ලයිසන් නැහැ. ඊළඟට තව ෂොට් ගන් එකයි, තව ඇමුනිෂන් 60ක් විතර වගේ. හරි, මේ ඔක්කොම රජයේ ක්‍රියාපටිපාටි යත්තතේ මෙයාට දුන්නේ. හැබැයි මේවා රිනිව් කරලා නැහැ. එතකොට මේක නීති විරෝධී. මහින්ද රාජපක්ෂම තමයි දීලා තියෙන්නේ හැබැයි. ඉතින් නීති අනුකූල නොවේ කියලා බෑනේ. ඒකට රිවෝල් එකකට දෙන්න ඇත්තේ නුවරඑළිය ප්‍රාදේශීය දේශපාලඥයන්. ඔව්. ඒ කාර්ය තිබිලා තියෙනවා. අනිත් වෙපන් ටික රිවෝල්වර් එකයි ෂොට් ගන් එකයි ඒ ටික දෙන්නේ මහින්ද රාජපක්ෂත් එක්ක සම්බන්ධ වෙන පස්සේ. එතකොට එයාගේ සම්බන්ධකම් භාවිතා කරලා. ලයිසන් නැති වෙන්නේ නැහැ. ලයිසන් තියෙනවනේ. ලයිසන් අලුත් කරන්න එපා අවුරුද්දකට පස්සේ. ආ, රිනිව් කරලා නැහැ. ඔව්, රිනිව් කරලා. හැබැයි ඔයගේ ගෙදර අලුත් කවට ආවද කියලා දන්නේ නැහැ නේද? ඒක තමයි මම අර මේක දැම්මේ මේ මේක පරීක්ෂා කරන්න කියලා පොලිසියට. හරි, ඊපස්සේ මේ රේඩ් කරාම ඊට පස්සේ. ඊට පස්සේ මොකද කරේ? දැන් මෙයාගේ මේ දැන් ඔය මේ කුරුඳුවත්ත පොලිසියට යනවා කේස් එක. මේ බඩුත් ඔක්කොම අහුවෙනවා. ඕල් මේ මහින්ද කියන මේ ගෝඨාභයට කතා කරලා ලෝකා නිදහස් කරන්නයි කියලා. කා යවන්නයි කියලා කියනවා. හරි. එතකොට ඒ ඇයි එහෙම කියන්නේ? ඇයි මහින්දත් පැනපු කොටු මාට් වෙනවා ඇවිල්ලා මූකට ඇරියෝ. මහින්දරත් දීලා. හරි. එතකොට දැන් මූ මොකද කරන්නේ? මූ අනිත් පැත්තෙන් ඇවිල්ලා ඔය අරගලේ කාලේ ඉවර වෙච්ච ගාම වල ඔය මේ YouTube කාර්යයේ දෙතුන් දෙනෙක් ගෙනල්ලා මොනවද කරේ ඇවිල්ලා මූ JVP එකට හේතු වෙන තමයි මේ කයිය ගැහුවේ. ඒ කියන්නේ ඔබ කියන කතා පැවැත්. ක්ලබ්බසන්ත ජාතික ජනබලවේගයත් එකතු වෙන්නේ නැත්තම් මූ අරගලේට ඇවිල්ලා මේ අනුග්‍රහය දක්වගෙන ඇවිල්ලා මූ මුට ඇවිල්ලා මේ ගෙදර බඩු ඔක්කොම තින්න වෙලා තිබ්බත් මූ අරගලේට කණ්ඩ බොණ්ඩ යවුවා. එතනින් තැනක් හදාගන්න. ඊට පස්සේ අරගලේ ඉවර වෙච්ච ගමන්ම YouTube කාර්යය ගෙදර ගෙනල්ලා JVP එකට පක්ෂව කතා පැවැත්තුවා. පක්ෂ දෙකම මේ වැඩන්නේ දැන් තියෙන එකම මේ බලාපොරොත්තුව JVP එක කියලා. හරි, කොහොම හරි දැන් මූ ඇවිල්ලා කට ඇරියනම් මොකද වෙන්නේ? JVP එකත් ඇවිල්ලා මේ සයිඩ් එකේ මෙයාව තියාගෙන මේ පක්ෂයට ඇතුළට ගන්න නැතුව මේ එළියේ තියාගෙන වෙලා ඕනතරම් වැඩ ගන්න තිබ්බනේ. කොහොමද කට ඇරියනම් එහෙම? මං අර ඇමතිට සිංගප්පූරු ගෙනහිල්ලා මේ බඩුවක් ගැස්සුවේ මම තමයි. ඊට පස්සේ මම මතකයිනේ හાર્ට් ඇටැක් එකක් ආව මෙයා වෙච්ච ගමන්ම ඔය කට ඇරියනම් ඉවරයිනේ. ඈ, අර අර ඉන්න දැන් ඔය ඉන්න පොලිසියේ ඉන්න මේ DID එයා මෙහෙමයි කියලා එයාගේ මේ කතන්දරය එළියට දැම්මනම් ඉවරයිනේ.